අපි දැම්මේ කල්පිටිය යන ගම. කල්පිටිය කියන්නේ හරීම වියලි පැත්තක්. ඔගොල්ලෝ පාරවල් දකිද්දි තේරෙනවා ඇති. තින් දෙපැත්තේ තනි කර තියන්නේ ලුණු ලේ වයවල්. ඔන්න ඔය විදිහට තමයි ඒගොල්ලෝ ලුණු එකතු කරන්නේ. ඉතින් අපි අද මේ යන්නේ the blue lagoon resort එකට. ඒකේ අපිට දවසකට 28000ක් වුණා bed and breakfast rate එක. ඉතින් අපි වෙබ්සයිට් එකේ දැකපු විදිහට හරිම ලස්සන හෝටල් එකක්. ගොඩාක් reviews තිබ්බා කට්ටිය ගිහිල්ලා. ඉතින් අපි ඉවසILLන් නැතුව හිටියා කවද්ද යන්නේ කියලා වෙලාවට අපිට අද තමයි booking එකක් දාගන්න පුළුවන් වුණේ. ඉතින් මේ විදිහට අපි අපේ room එක හොයාගෙන යනවා. ඉතින් ওই විදිහට තමයි ඒකේ තියෙන විලාස් wing wing කරලා privacy එක පැත්තෙන් බැලුවොත් perfect. ඒ වගේම තමයි ඔක්කොම rooms full වෙලා තිබෙන්නේ. ඉතින් අපි දැන් මේ අපේ rooms check කරන්න යන ගමන් තමයි ඉන්න. ඔන්න අපිට ඒත් එක්කම අපේ වෙල්කම් ජූස් එකත් හම්බුණා. ඒක මට මතක විදිහට ඇවකාඩෝ ජූස් එකක් වෙන්න ඕන. ඉතින් මට කියන්න බැරුණානේ. අපි මේ පොඩ්ඩක් අවුල්ලා ඉන්නේ. මොකද මට නම් ගොඩක්ම කේන්ති ගිහිල්ලා ඉන්නේ. මොකද අපි එන පාරේ තනිකර වලවල් බම්පර්ස් කියන්නේ පාර හරියට හදලා නැහැ. ඇඟ කැඩිලා වගේ මං ආවේ. ඒ අපි හැමෝටම එහෙමයි. ඒ වගේම අර අපි බලාපොරොත්තු වෙච්ච දේ මෙතන තිබ්බේ නැහැ. අර ලොකු ගානක් ගෙවලා අර හිතන් ආවේ අපි වෙන හොටෙල්ස් වලට යද්දී ඒ ගණන් ගෙවලා අපි ලැබෙන දේවල් තියෙනවානේ. නමුත් මෙතන අපිට ඒ දේ දකින්න ලැබුණේ නැහැ. නමුත් ස්ටාෆ් එක හරි හොඳයි. ඒගොල්ලන්ට වැරද්දක් කියන්න බෑ. ඉතින් මේක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයිනේ. ඉතින් ওই විදිහට අපි ඒකත් අමතක කරලා දැන් මේ රූම් ටුවර් එකක් යන්නයි යන්නේ. Hello. Over the day, we blue lagoon resort. Okay. Okay, that's the deluxe room. Okay. Okay, we have to put the deluxe bed. Then I'll come with you now. Eva game. TV is up there now. Mini bar is up there now. Hey, mom, the mini bar is empty. Eva game. Same thing. Yeah, iron is up there now. කොෆි ස්ටේෂන් එකක් තියෙනවා. ඒක බලලා තියෙනවා ටවල්ස් තියෙනවා කවර්ස් තියෙනවා. ඒ වගේ මස්සන් මිරයක් තියෙනවා. සමාජ සම්පන්න ගන්නේ. ඔෂර ගන්න. ඉතින් අපි ওই බලලා දැන් මේ pool area එකට ආවා අපේ ලන්ච් එක ගන්න. disappointed වැඩේ කියන්නේ යාළුවනේ. අපි ලන්ච් ඕඩර් කරලා ලන්ච් එක ආව විතර එතන තනි කර මැස්සෝ තුඩු දෙන්න පටන් ගත්තා. ඕගලන්ට මම පොඩි ටිප් එකක් කියන්නම්. ඕගොල්ලෝ කල්පිටි පැත්තේ එනවනම් please ඕගොල්ලෝ ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල එන්න එපා. මොකද ඕගලන්ටත් අපිට වෙච්ච දේම වෙයි. අංකල් මොනාද ඇල්ලුවේ අද? කවුද? පණ තියනද? අම්මා. ඔගොල්ලෝ මේකලොන් හොටෙල්ස් වලට දෙනවද? ඔය කීයක් විතර එනවද තේක්කනේ? කිලෝ එකක් 9000. ඒතර එක කකුලුවෙක්ගේ. ඉතින් අපි ওই විදිහට කලපුව පැත්තේ ඇවිදිනකොට අපිට මේ අංකල්ලා හම්බුණා කකුලුවත් එක්ක. ඉතින් යාත් එක්ක කතා කරලා අපි පොඩ්ඩක් බීච් එකේ සෙල්ලම් කළා. මොකද මගේ යාළුවගේ බබා ඉන්නානේ. එයාට මං ගොඩාක් කැමතියි. එයා හරිම කියුට්. එයා ගාව ඇත්තටම අර අනිත් ළමයින්ගේ නැති ළමා කැමතියි. ඉතින් මං එයාට ගොඩාක් ආදරෙයි. හැම පාරම මං ගියොත් මං අනිවාර්යෙන් එයාව බලන්න යනවා.
ඉස්සල් මාළු වලන මගෙන් කපුළු මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධයි කපුළු වන්නේ අපිට දැන් අපේ කෙනෙක් කපුන නෝබරන්ගේ වීඩියෝ එක දාන්න යා කපුළු වලන්නා ඒක කපුද කිලෝ එකක් විතර නා ඒක නා හොටෙල් එක විතර නා රුපියල් 9000 අවදී මේ පැත්ත මිනිස්සු ඒව කරලා තමයි ජීවත් මාර්ගයේ ඉතින් ඒ වගේම තමයි දැන් අර වාරකම් හවු වෙන හින්දා මාළුවෝ නම් ගොඩක් නෑ කිව්වා මේ හරිය ඒගොල්ලෝ කපුළුව ඉස්ස තමයි අල්ලන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉස්සර දකින් නැති බෝට්ටුවක් ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ට නම් හම්බුන්නේ නෑ කිව්වා. මේ ඉතින් ওই විදිහට අපි පූල් එකටත් ගියා. මොනවද ඔයගලන්ට මේ ගැන කියන්න තියෙන්නේ? ඔයාලට මොකද කියන්න දෙන්නේ අපේ හෝටල් ස්ටේ එක ගැන? දන්නේ නැහැ. ඔයාලා එන්ජොයි කරනවද? ඔයා එන්ජොයි කරනවද මේක? ඔයා කියන්නකෝ. ඔයා අසයිද මේ හෝටල් එකට? ඔව්. මොනේ හෝටල් එක ගැන මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? හෝටල් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපි ওই විදිහට pool එකේ ඉඳලා හවස් වෙනකොට වෙනම experience එකක් ගන්න කල්පිටියේ town එකට යන් කියලා හිතුවා රෑ කෑම ගන්න. ඊට පස්සේ අපිට ඔන්න ඔය කඩේ තමයි set උනේ කඩවල් දෙක තුනකින්. මොකද මේ පැත්තේ අර රෑට ගොඩක් කඩවල් ඇරලා නැහැ. මේ ලොකු busy town එකක් නෙමේ. ඊට පස්සේ අපි ওই කඩෙන් කොත්තුයි රයිස් උය order කරා. හරිම රසයි. ඇත්තටම රහට තිබ්බා මුස්ලිම් කට්ටියක් තමයි කඩේ කරේ. ඒ වගේම තමයි ওই කඩේට ගොඩාක් business ව මං හිතන්නේ වටේ කඩ නැති නිසා. ඊට පස්සේ අපි ආපහු හොටෙල් එකට ඇවිල්ලා රෑ පොඩ්ඩක් කට්ටිය enjoy කරා. ඉතින් දැන් මේ අපි උදේම නැගිටලා කලපුව පැත්තේ චුට්ටක් ආය ඇවිදිමු කියලා හිතුවා. ඔය ඕගලන්ට පේනවා ඇති ඉස්සරහෙන් රීෆ් එකක් වගේ පේනවා දිගට ගස් කොළන් වගේක්. ඒ එතන හොටෙල් එකේ ඉන්න වටරෝමක් ඇවිදගෙන යන්න පුළුවන්. ඒ පැත්තේ බූරුවෝ ඉන්නවා. මොකද මෙහෙ බූරුවන්ට ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඒ වගේම තමයි මෙහෙ ඒගොල්ලෝ සෆාරි ජීප් වලින් ওই වටේ කට්ටිය වරගෙන යනවා. ඉතින් ඒ සිරිත් නරබලා අපි දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එකට යන්නයි යන්නේ. බ්‍රෙක්ෆස්ට් එක ගැන කිව්වොත් ලොකු වරයිටිස් තෝගයක් නැහැ. නමුත් කෑම නම් මාරම රසයි. මම සාමාන්‍යයෙන් ගයිස් කිරිබත් කන්නේ නැහැ. නමුත් මට එදා ඒ කිරිබත් දැක්කම කන්න ආස හිතුණා. මන් දන්නේ නැහැ මං කාපු තැන් වලින් මාරම රස කෑම තිබ්බ තැනක්. මං ඒ අතින් ඒ හෝටල් එක කෑම ඕඩර් රෙකමන්ඩ් කරනවා. හැබැයි ඕගොල්ලෝ මතක ඇතුව මං අර කියපු මාස්වල නම් එන්න එපා. ආවත් ඕගලන්ට මැස්සෝ කරදරේ විඳින්න වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ සවු කැඳ එකක් තිබ්බා. ඒකත් මට කියන්න තේරෙන්නේ නැහැ. මං හිතන්නේ මං කෝප දෙක තුනක්ම බිව්ව කනට වැඩිය. ඉතින් ස්ටාෆ් එක ගැන කිව්වොත් ඒගොල්ලොත් හරිම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. ඉතින් අපි ওই විදියට බ්‍රෙක්ෆාස්ට් අරගෙන වටේ ඇවිදලා ෆොටෝ ටිකක් ගහලා ආයේ අපි ඊළඟ ස්ටොප් එකට යන්න පිටත් වුණා. ඉතින් බලමුකෝ යන ගමන් අපිට මොනවද හම්බුනේ කියලා. මී අස්මරස සව් එකක් තියෙනවා. අපිට හැම කාලෙකින් තමයි සව් එකක් ගන්න. නයිස්.
ඇයිකෙල්ලි කුප්පලා බලන්නේ කියලා නන්ද මගේ ඇස් මොනවාගේ මේ වැඩි ගහලා වගේ ඔව් වගේ ඔළුවන් ගන්න පේනවා නිකන් අම්මරි අමාරු සෝදේ දැන් කලෙත් මම ඔයගේ හොලේ තියෙන එක නැති කරන්න පොඩි වැඩක පොඩම එපායවා ඔළුවේ ආගෙන හිටියද මොකද එපා එපා වතුර බෝතලයක් ගන්න පුළුවන්ද? හරි අපි ඒ විදිහට චෙක් අවුට් වෙලා දැන් මේ මග යන අතරතුර අපිට හම්බෙච්ච දේ මොනවද කියලා බලන්නකෝ. ඉතින් මෙහෙ මං කිව්වා වගේ කිලෝ පේර වලට හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි ගස් ලබු කොමඩු ඒ වගේම කෙහෙල් වලටත් ප්‍රසිද්ධයි. ඉතින් අපිත් වස විසෙන් තොර පළතුරක් ගන්න නැවතුවා. එම ලොකු ගානකුත් නැහැ. අනිත් එක අපි දකින ගස් රබුට ලොකු ගස් රබු තිබ්බා එකේ. මේ බලන්නකෝ පේරගිරියක සයිස් එක. ඒ පේරගිරිය මං හිතන්නේ ග්‍රෑම් 500කට වැඩි. රුපියල් 300ක්ද කොහෙද උනේ කිලෝ එක. එතකොට පේරගිරිය දෙකක් වගේ අල්ලනවා. ඉතින් අපි ආපහු ගමන පිටත්තරා යනකොට අපිට කරෝල කඩයක් හම්බුනා. ඉතින් කල්පිටියෙන් කරෝල ගත්තේ නැත්නම් ඒක කල්පිටි ආවේ නෑ වගේ වෙනවනේ ගයිස්. ඉතින් මේ බලන්න මේක කරවල ගල ගණන්. ඉතින් අපි ඔතනින් අපි පුළුවන් විදිහට ගෙනියන්න පුළුවන් විදිහට කරවල අරගෙන අපි ගමන යන්න අපිටත් උනා. ඉතින් මගලන්ට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙනවා.